එතකොට අපිට ජාත්‍යන්තර මූල අරමුදල තුන්වෙනි වාරිකයේ අද දෙන්න එකඟ වෙනවා නම් අපි සන්තෝෂ වෙනවා. මොකද ඒ හරහා අපිට හැකියාවක් ලැබෙනවා රට ගොඩ ගැනීමේ වැඩ කටයුතු ඉස්සරහට අරගෙන යන්න. ඒ තුන්වෙනි වාරිකයේ ගන්න ස්ථනිකර අසාධාරණ ණය ප්‍රතිවගත කරන එකට එකඟ වෙනවා නම් අපි ඒකට 100%ක් විරුද්ධයි. අපි අලුත් ණය ඉග්‍රීමන්ට් එකක් අස්සම් කරොත්ින් ඊළඟ එන ආණ්ඩුවකට ඒ අස්සම් කරපු ඇග්‍රීමන්ට් එකට අනුව ඒ දිනවල අපිට ගෙවන්න තියෙන පොලිය හෝ වාරිකය ගෙවා ගන්න බැරි වුණොත් එහෙමනම් අපි නැවතත් ණය පැහැර හැරින්නෙක් වෙනවා.